බෝ කිය ල හමදරම් ගේ ිෙනුම් කරන පන්තියක්ත් එක් ආදරෙන් එකතු කරගන්න ඕන්න හලන හෙනම් ලා හැමදනාටම සුබම සුබාලුත් අරදක් කියව කියලා පම්ප්‍රර්ථනා කරනවා ල කතු වන්න මගේ ගෙනුම් කරන පාඩම් මාලාේ පලවෙනි පාඩමත් එක්ක අද පලනි පාඩමෙන්ි ගැ ගන්නයන්න ලා ගිරුම් කරනය හහි අවශ්‍යතාවය කියන පාඩමේ පලවෙනි කොටසවන ගිනුම් කරනේ හැඳින්වීම කියන කොටසි ගරු කර හැදින්නේීම කියක කො ඉගනගන්නල ංචි දේල්ටික් ගන්න කිය ල ද කියලා. ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන එක. සර්වාෝශයෙන් මංවලට කියල දෙනම් ව්‍යාපාරයක් කියන මොකක්ද කියලා මෙන ව්‍යාපාරයක් කියලා කියන්නේ මිනිස් අවශ්‍යතා හා ඕමනා සම්පූර්ණ කරන්ඩ අපිට බාණ්ඩ නැත්තං සේවා ඕන වෙනවා. මෙ මේ මනිස් අවශ්‍යතා හා ඕමන සම්පර් කරන්ඩ අවශ්‍ය වන බාණ්ඩ සේවා බිහි කරන. ඕනෑම ආහිතනයක් අපිට ව්‍යාපාරයක් කියලා හඳන්නන්න පුළුව. මෙන ව්‍යාර ප්‍රධනශෙන් වලටම කා්ඩ තුනකට පෙන්ල්ල ද කියලා තියෙනවා එතමා බාණ්ඩ හෝසේවා සපයන ව්‍යාපාර බා්ඩපෙඩ අ හැරීම ව්‍යාපාර එව ඇත්තං මූල්්‍ය කටයතුවල යෙ දෙන ව්‍යාපාර. අපි මේ ගිනුම් කරණය කියන එක ගැන ඉගෙනගන්න යනොට පලවෙෙනියෙන්ම අපිට සංකල්පයක් ඉගෙනගන්න තියෙන්. එතමා ගිනුම් කරණය ඒකක සංකල්පය. අපි බලමු මෙන මේ ගිනුම් කරන ඒක සංකල්පය කියන්නේ මොක්කක්ද කියලා. මේ ගිනම් කරන ඒ එක සංකල්ප ගැෙන ඉගෙනගන්න යනකට ලට පලවෙනියෙන්ම දැනගන්න ඕන මේ ගිනුම් කරන ඒකයක් කියන්න මුක්ද කියලා. ගිනම් කරන ඒකයක් කියලගන්නේ ගිනුම් කරන කටයුතු සිද්ධ කරන ඕනෙම පුද්ගලයෙක් ආයතනයක් සමාජ සංවිධානයක් රාජ්‍යයක් නැත්තන් ජාතියක් පෙන්න්න පුළුවන් අන්න ඒ ගිනුම් කරන කටයු සිද්ධරන ඕනෑම ඒකයක් අපි ගිනුම් කරන ඒකකයක් කියලා හඳුන්නලා දෙන්න පුළුවන් මෙනේ ගිනුම් කරණය ඒ ප්‍රබේද පහත්තියනවා එතවා පුද්ගල ගිණම් කරනේ ආයතන ගිනම්රණය රජ්‍ය ගෙනුම් කරනය ජතික් ගිනුම්රණය සමාජ හා පොදු ගිනුම් කරණය කියලා. දඟ න බලමු මෙෙන ගිුම් කරනය එකක සංකල්පයෙන් මොකක්ද කියවෙන්නේ කියලා. මෙන මේ ගිනුම් කරණයක සංකල්පයෙන් කියවෙන්නේ ව්‍යාපාරය කියන එක අයිතිකරුවාගෙන් වෙන් කරලා තියන ස්වාධීන පැවැත්මක් තියන පාර්ශවයක් හැටියට පෙන්න්නන එකයි ගැන ගිනම් කරනයේ දී අප ඉැෙන ගන්නේ ව්‍යාපාරය කියන එක අයිතිකරවාගෙන් වෙන් කරලා තියන පාර්ෂවයක් විදිහට. ප්‍රායෝගික ලෝකයේයට අනුව අපි ගත්ත හමයිතිකරවා ව්‍යපාරය කොටසක් තමා නමුත් ගිනුම් කරණයට අනුව අපි ඉගෙන ගන්නේ අයිතිකරුවා ව්‍යාපායෙන් වෙන් වෙලා මෙන ව්‍යාපාරය කියන එක ස්වාධීනව කටයුතු කරන පාර්ශයක් හැටියට තම අපි ගිනුම්රනේද. මෙන ගිනුම් කරන සංකල්පේදී අපිට පෙන්න ලදින්. ඒ අවසාන වශයෙන් අපි බලමු මෙන ගිනුම් කරණය කියන්නේ මොකක්ද කියන එක. ගිුම්ගරනී කියලකන්නේ ව්‍යාපාර කෙරහි ඇල්මක් දක්වන පාර්ශවයන්ට ඔවුන්ගේ ආර්ථික තීරණ ගැනීම සඳහා වූ මූල්ලෙ මේ තොරතුරු සැපීමේ ක්‍රියාවල. මෙන්න මෙතනද වරට ඊළඟ පාඩම ගැන ඉංගියෙකුත් තියෙනවා මෙතන තියන්නේ ව්‍යාරගෙරේ ඇල්මක් දක්වන පාර්ශයට ඒයන්නේ ව්‍යාපාරගෙරි කැමැත්තක් දක්වන පාර්ශවයන්ට. අපි බලමු පසුවට මේ කැමැත්තත් දක්වන පාර්ශ්වයන් කෞද්ද කියලා. එතකොට අන්නේ කිය කැමැත්තක් දක්වන පාර්ශවයන්ට ඒ අයගේ ආර්ථික තීරණ ගැනීමට අවශ්‍ය වන මූල්ලිමේ තොරතුර. සපයන ක්‍රියාවලයට තමාි සරල වශයෙන්ම ගිණුම් කරනය කියලා හඳුන්ුවන්නේ. ඔන්න එන යාලුවනි ඊළඟට අපි ඉගෙනකමු මෙන්න මේ ඇල්මක් දක්කන පාශ්ුවයෙන් එකැන ව්‍යපාරයට ඇල්මක් දක්න පාර්ශුවයෙන් කවුද මේ ආර්ථික ීරණ මොනවද ඒවගේම මේ ආර්ථික තීරණ ගණ්ඩ මෙයාට අවශ්‍යව වන මුූල්ලිමේ තොරතුරු ොනවද කියන එක ගැන. හනංයාලුවන අදර ංවයාලාගින් සමුගන්නවා, वाලා හම දෙනාටම සුභ දවස කියලා මම්ප්‍රර්ථනා කරනු.